ഇവരൊക്കെ ജീവത്തിൽ ജീവനുള്ളതാവ് അവനെ കൊണ്ട് ഈടനെ അപാസത്താവഴ എത്തിക്കരവാണ് പുളുവാ ബുദ്ധശാസനയിൽ പ്രതിപത്തിയാക് നേടുക ബുദ്ധശാസനയുടെ ഭിക്ഷു മാസയിലാട്ട പ്രതിപത്തിയാ ഇത് മീ സേനാസന അപ്പി അമ്മ മീ വിനപ്പെട്ട പിടിപടിനോ ഇത് ത്രിപിടകയും അപ്പിട്ട് ഇത് നീ കാത്താവാത്മതി നിസാ പാലിയും അപ്പി മീ കരുതുക യാവ ജീവാഹം യസ് കസ ജീവിനു കായികം വാ ചേതസികം വാ ദുഃഖം വേദനം ഉപാദിസാം മാഗേ ജീവിത കാലേ പുറാവട്ടും കിസിമ സത്വയുഗേ സിതട കായട്ട ദുഃഖ നൊദമി ഇന്ന് പ്രതിപാദ്യ മന കിയാൻ മനോദ കിനക മേ വെനട്ടത് വാസിട്ട് വെട്ടയിലാത്തി ആചാര്യ മാസേഗേ കടാണ്ട അയനവാ കിയാന്നും ശിഷ്യകുട്ട മേ ലോകേ തിന ഉത്തരീതരമ ഭാഗ്യം കെട്ടിട്ട് അയാൾ കലക്കാൻ സമാര ദിവസം ആശ്രമിയ പൊടിയായ പുതുമ സാപ്പിട്ടും ഇന്നോ മന്ത കലത്തിനും ദിവസം ഗീല പെട്ടിക്ക് ഇട്ടേ പൊടി യോഗിയേക്കിങ് ആവുക മിച്ചര സാപ്പിട്ട് ഏത് മുഖാദ്യത്തില മറ്റ ഗുരുവായ കഥാ കലാനി വാസി തന്നെ മറ്റ ഗുരുവായ ഗിലിക്കോ കഥാ കലാനി കിളകിയ മുന്നറി വിശേഷ കാരണ കേളവേണ്ടത്തി മുന്നറി വിശേഷ ഹേതു അക്വേണ്ടത്തി ഇച്ചര സത്തുട്ട കേള തവക്കെനിക്ക് വിമസുക അറ യോഗി മാൻസേട്ട് ഗുരുവരയാ കഥാ കലാകിൽ അറി സത്തുട്ട ഇന്ന് മുന്നോട്ട് കഥാ കൽ കഥാ കരണവന അമ്മ തന്നെ മുന്നോട്ടും തറവാട്ടു കറ ദുബുള്ള കമ്പകട്ട് മുന്നോട്ടും ആവാത കല ഏമ തമ്മിൽ കഥാ കരണം അമ്മനെ ദക്കേ കിളകി പുതുമയുടെ പത്തച്ച മമ പുതുമാകാര സംവേദിയുടെ പത്തുന ഗുരുവരയാ തറവാട്ടു കറ ആവാദകര ആകിന്നിക്കട്ട വട ഗുരുവരയാ മറ്റ കഥാകളാക്കിന സത്തുട്ട് കൊച്ചര ലുക്കോട്ടെ ഇതനമാത് ബലം ഏയാ ഹിമാലയൻ്റെ സുദുസു ഏ തരം യാപത്തസിൻ ലോകെ തക്കിന്ന പുളുവന്ന ഏ ഹൈന ഹമദേതുലമ ഏ തരം ഗുണയാക്ക് യാത്ര പുറാന്ന പുളുവന്ന കൊച്ചര ശ്രേഷ്ഠത് ഈ വകയും ഈ ഗുരുവരയാകെ കടാണ്ട വചന ശിഷ്യെ കുട്ടെച്ചര ഭാഗ്യ ഗുണാസേകെ പരിണി ജീവിതേ മ ലോക്കു അടുവാ ദക്കിന്ന ഗുണാ ഗുണ തീനോ അനന്ത ശ്രേഷ്ഠ ചരിത മമ ദക്കല തീനോ ഇബൈ മം മഗേ ജീവിതേക ദവസക് കത്തിക പാരാട്ട് കരലന තවත් භික්ෂුවක් එක්ක මම ඒවා වර්ණනා කරලා නේ හොඳ කවදා හිටින් හොඳමනි ඒක කියන්න දෙයක් නෑ ඒක හොඳමනි නරකනේ හැදෙන්න ඕනි අඩුවනේ නිවැරදි වෙන්න ඕන නිසා අඩුව විතරයි මට පේන්නේ හොඳ පේන්නේ නෑ මෙච්චර හැමදේම බුද්ධි විඳලා ආස්වාදේ කරලා ආදීනව තමන් විසින්ම තේරිලා ඉස්සරණයි වැඩක් නැහැ කියලා හැමදේම අත්හැරලා පැවිදි වෙච්ච අපිට තාම බැඳීම අත්හරින්න බෑනේ පැවැත්ම අත්හරින්න බෑනේ ඒ අඩුව තමයි මම විතරම දකින්නේ වෙන එකක් නෙවෙයි මේක සරලයි අපි මේ ලෝකෙට බී වෙනකොට අපි බී කරන අම්මා තාත්තා අපි හොඳට බලාගත්ත පිටින් ඇවිල්ලා එකතු වෙච්ච ඒ ඥාති අපට දාව ඉපදිච්ච අපේ දරුවෝ ඒගොල්ලන්ට දාව ඉපදිච්ච මුණුපුරාලා මිනිබිරියලා කියන මේ සියලුම ඥාති වර්ගය අත්තරින් ටිකක් අමාරු තමයි ඒ අත්තරින් අමාරු වෙන්නේ අපේ අනාවබෝධය නිසා අවබෝධයට අත්තරින්න බැරි කමක් නෑ වෙස්සන්තර ඒ මා බෝධිසත්වයාගෙන ඉන්නකොට අදටත් අපිට ඇඟ ඉරි වැටෙනවා ඒම සත්‍යයකට අත්තරින්න පුළුවන්ද ඒ අසාමාන්‍ය සත්‍යයකනේ වේලාම බ්‍රාහ්මණයා ගැන ඉතනකොට අදටත් අපිට කලන්තේ වගේ
එහෙම දාලා යන්න පුළුවන්ද මුතුමණික අතර? රුපියල් 5 කාසියක් බිම වැටුනාම තනකොළ ඔක්කොම කොල්ල කපලා උදැල් අරන් යන පොළව හාරලා හොයනවනේ. කානුවට වැටුනා නම් කානුවට බැහැලා මඩ නාලා ගන්නවනේ ඒ රුපියල් 5 වෙලා. එහෙම මුතුමණික රන් රෙදි පෙට්ට ගන්න එහෙම දාලා දොරවල් ඇරලා කියලා යන්න පුළුවන්ද මිනිසෙකුට? එයා අසාමාන්‍ය කෙනෙක්. එයා ඒකාන්ත වශයෙන්ම බුදු වෙයි. සාමාන්‍ය කෙනෙකුට එහෙම පාරමී පුරන්න බෑ. එනං අවබෝධයට අත්තරිනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. එනං අත්තරින්න බෑ කියන්නේ එනං මෙතන තියෙන්නේ අනවබෝධයේ ප්‍රශ්නයක්. බැඳීම් වලින් නිදහසෙන්න බෑ, පැවැත්මෙන් නිදහසෙන්න බෑ. හැමතිස්සෙම මතක් වෙනවා දවසට එක සැරයක් හරි මතක් වෙනවා. හුදකලා වෙන්න බෑ ඒගොල්ලෝ ඔළුවට එනවා. සිතිවිලි වලින් එනවා. සතියට එක සැරයක්වත් ඒ බැඳීම් වලින් පීඩනයෙන් මම තැවෙනවා. ඒ මතකය නාස් කරගන්න බෑ, අයිමි කරගන්න බෑ. ඒ නිසා මම මගේ පැවිදි ජීවිතයේ ටික ටික පසු බලනවා. මේකක්වත් මම වරදක් විදියට දකින්නේ නෑ. එතන ඒ අවශ්‍ය අවබෝධය නැති නිසා ඒකෙන් වෙන්නේ ඒ අවබෝධයේ ප්‍රශ්නයක් තමයි. වහන්සේගේ ගෙදර කට්ටිය කවුද කියන එක මම කියන්න අවශ්‍ය නැහැ. මෙතන උපවාසයේ ආත්ම ධර්මයට මුකුත් දෙන්නේ නැහැ. අපි ඔක්කොම එකම පවුල, එකම සහෝදර සංගල උතුරා තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙ. ඒ දෙයින් මුකුත් දෙන්නවා. උපවාසයේ පවුල ආයගෙන මම කියන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ දුර්වලකම් අඩුපාඩු තරහා යනේවා, රණ්ඩු කරනේවා, අමනාප වෙනේවා, මූණවල ඉල්ලාගෙන ඉන්නේවා, අපටිකම්, ඒ වංචාකම්, ඒ මසුරුකම්, ඒ හැම එකක්ම වාසිය දන්නවා. එච්චර දුර්වල චරිත අත්තරින්න හරි ලේසි. අත්තරින්න කලින් අත්තරෙනවා. මේම කලානේ කියලා හිතනකොටම අත්තරෙනවා. අනේ මේමයි මේ වගේ මිනිස්සුන් කියලා හිතනකොටම අත්තරෙනවා. හැබැයි වහන්සේගේ ගුරුවරයා අත්තරක කට්ටිය ඉන්නව නේද? ඒගොල්ලෝ මේ ලෝකයේ කිසිම වරදක් කරපු කට්ටිය නෙමෙයි. මාව මේ ලෝකෙට බී කරපු ඒ අම්මයි තාත්තයි. මාව පුංචි කාලේලා හදාගත්ත මගේ ආච්චි සීයා. කවදාකවත් මම දන්න තරමින් වරදක් කරපු කට්ටිය නෙමෙයි. ඒගොල්ලන්ගේ චරිතවල මම වරදක් දැකලත් නැහැ. මෙච්චර අඩුපාඩු තියෙන කට්ටිය අත්හරින්න අපිට බැරිලුනේ. ගුරුවරයා කිසිම වරදක් නැති කට්ටිය අත්හැරලා ඇවිල්ලා ඉන්න පුළුවන්. මෙච්චර පරිපූර්ණ චරිත අත්හරින්න පුළුවන් නම් මෙච්චර දුර්වල අඩුපාඩු චරිත අත්හරින්න බැරි අපිටයි. ඇයි ඒව අපේ මතකේ ඉන්නේ නැත්තේ? ඇයි ඒ වටිනාකම තාම අපේ සිතේ පවතින්නේ? මගේ අම්ම තාත්තා ගැන වාසි දන්නේ නේද? කියනවා නම් මට අවුරුදු 100ක් විතර ඕනේ. මේ වලට එක ඉතියේ බොහොම ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් දින ප්‍රමාණයයි. ඒත් ඒ වගේ චරිතය ගැන කියනවා නම් මට අවුරුදු 100ක් විතර ඕනේ. ලෝකේ අපිට බුදුන් සරණ වෙන්නේ මොන එකක් අත්හරින්න පුළුවන් වෙන්නේ ඕනේ. වහන්සේව ඊළඟටින් උඩට වැඩමැල්ලේ දඬුවම්ම පිහසන්නේ ඔබ වහන්සේගේ අසර නිවන් දැකි මහඳුරන් රෝණි. ලෝකෙම මිනිස්සු කියනවා නිවන් දැකි මහඳුරන් ඇසර ඕනේ කියලා. වෙනසක් වෙන්න ඔබ වහන්සේගේ අසර නිවන් දැකි මහඳුරන් රෝණි කියන තැන මම ඉන්නවා. මම ඉපදෙන්න මව කුසේ ඉන්නකොට අම්මා ගොඩාක් නිදිමතවලු. එයාගේ අම්මයි තාත්තයි ප්‍රියත සම්පා වුණා. ඇයි මේ දුව මෙච්චර නිදිමරන්නේ? රැට නිදාගන්න නෑනේ. මොකද මේ ප්‍රශ්නේ? පුටුවක වාඩි වෙලා ඉස්සරහින් බේසමක් කියලා ඒ බේසමට වතුර පොට්ටක් පුරවලා ඒකට කකුල් දෙක දාගෙන ඉන්නවා. කකුලට වතුර පෑගුණොත් ඇරෙනවනේ, නිල් යන්නේ. එළිය වැටෙනකම්
ඇතිස්ස අර පොතක් පෙරල පෙරල සංස්කෘත වල එක එක ඒවා කියව කියව ඉන්නවා. අම්මගේ අම්මා ඇවිල්ලා ඉස්සරේ දිල බලවා මේ ශ්ලෝක තමයි කියවන්නේ. මොකද කියන්නත් බෑ. හරිම පඤ්ඤාවන්තයි යන්නේ. ඒ අම්මා කල්පනා කරාලු දුවට මොකද කියන්න බෑ. දුවට ගොඩක් දේවල් තේරෙනවා. ඒක නැන්දටයි මාමටයි කියමු මේ කතාව කියලා. තාත්තගේ තාත්තයි කියන මාව හදපු සීයට ආච්චිටයි කියලා කිව්වලු දුවර ඇතිස්සේ නිදි මරනවා විතරම ගුඩාකර ගැඹුරු සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැති ශ්ලෝක ඔක්කොම කටපාඩම් කරනවා. මොකද දන්නේ එයා ලෙඩ වෙන්න හදන්නේ. පොඩ්ඩක් එයාට කතා කරන්න අපිට කතා කරන්න බෑ. ගෙදරට ඇවිල්ලා කතා කරන්න. ඒක පණිවිඩයක් දෙයි කියලා තිබුණා අවස ආච්චි සීයා ගෙදරට ආවලු. ආවා මාච්චි ළඟට ගිහිල්ලා අම්මගේ ඔළුව අතගාලා ඇවිල්ලා මොකද්ද පුතේ විවේක ගන්නතුව මෙච්චර නිදි මරලා මෙච්චර මහන්සියෙන් ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. ඇසිගල ප්‍රශ්නයක් මට නෑ. මම ගොඩාක් පඤ්ඤාවන්තයි කියලා මම විශ්වාස කරනවා. මට හිතුණා මගේ කුසෙන් ඉපදෙන දරුවගේ පඤ්ඤාවට මම පරදින්නේ. ඒ දරුවා මට පරදින්න බෑ. එයාට මම පරදින්නේ. ඒ නිසා උසේ ඉන්නකොට මම එයාට අඥා කෝම දෙන්නේ. එහෙම දෙමෝපිය අත්හැරියනම් මේ පෙන්දැඳිලා අනාචාරය සිල්ලා දෙමෝපියන්ගේ දීපල බලෙන් කොල්ල කන දරුවා අත්හරින එක ලොකු දෙයක්ද? අවුරුදු 16 මම ගෙදර එනකොට මාව අම්බෙන්ද අම්ම එයාගේ පවුල කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා. සීයා දන්න ඕන කතාව. සීයාට ඕනේ අම්මගේ පරණවට මම පරදින හොඳ නැද්ද කියන එක දැනගන්න. සීයාම කියනවා අපේ පොඩි තාපසයාම දෙන්න වඩන පුරුදු කරලා ඇවිල්ලා ඉන්නවා. එයාට මේ ලෝකේ ඕන එකක් තේරෙනවා. ඕන ප්‍රශ්නයක් අහන්න ඕන එකට උත්තර දෙයි කියලා අර මට නැති වටිනාකම එයාම ඉස්සර අපිට කියනවා. අම්මා අහනවා සීයාගෙන් පොඩි තාපසයා මගේ ප්‍රශ්නෙට උත්තර දෙයිද කියලා. සීයා අම්මට කියනවා ඇයි ඔයාට ඒ ගැන සැකයිද කියලා. සීමන් දිහා බලලා අහනවා අම්මා පොඩි තාපසයන් වහන්සේ මේ ලෝකේ බොහන්සේ නොදන්න දේ මොකද්ද කියලා. තප්පර ගානක් මට ඒකට උත්තරේ ටිකක් අපහසුයි. ප්‍රශ්න හරි සංකීර්ණ. විශ්වය ගැන, මාපොළොව ගැන, වතුර ගැන, වාතය ගැන, තරංග ගැන, ප්‍රමණය ගැන, ධාරිතාව ගැන හැම පැත්තටම සිත යොමු කළා. හැමදේම තේරෙනවා මට. හැමදේම තේරෙනවා. තන්දර මං අම්මා දිහා බලලා කිව්වා මේ ලෝකේ මම නොදන්න දේ කියලා. සීයා දිහා බලලා කිව්වා මට වඩා ප්‍රඥාවන්තයි මගේ කුසේ ඉපදිච්ච තාපසයා කියලා. ඒක පිළිගන්න. තුන් මේ ලෝකේ නොදන්න දේ දෙමයි. දැනගත්තොත් ඒක නොදන්න දෙයක් වෙන්න බෑ. මේක ඉපදිලා අවුරුදු 16 වෙච්ච එක. මම කුසේ ඉන්න කාලේ පින්දපාත එනවා මේ මල තාපසයට මම ඉපදිලා නෑ. මාස 4-5ක් විතර කුසේ මම ආච්චි අම්මයි දෙන්නම පින්ඩ පාත දෙන්න යනවා. රොටි මොනවාද කරගෙන ඒ මිනිස්සු අඳින්නේ අර අද්දිග හැට්ට අද්දිග කමිස වගේ ඇඳලා. කිසිම කාන්තාවකගේ කය හැඩරුව පේන්නේ නැහැ. ඒ විදිහට තමයි ඒ සාරිය අඳින්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ හොතලා ඇඳන් පස්සේ කාන්තාව කියලා විතරයි හොයාගන්න පුළුවන්. ඇඩරුව කොහොමද කියලා දකින්න බෑ. ඒ තරම් ඒක සංවරයි. ගිල්ලා අර රොටි කෑල්ලා කඩලා උණු පාත්‍රෙ දානකොට අර තාපසයා මේම පැත්තකින් අම්මගේ කුස දිහා බලන් ඉන්නවලු. එයා දන්නවලු මේ බැබි ගැමිණි කාන්තාවා. මේ ගැමිණි කාන්තාවට අර බබෙක් හම්බෙන්නේ. මූණ දිහා බැලුවාම මේ දෙවෙනි දරුවා නෙමෙයි.
ටිකක් තරුණ පාටයි ටිකක් පෑපත් වෙනවා එනම් මේ අනිවාර්යෙන් පළවෙනි දරුවා මේ එනම් අනිවාර්යෙන් හිමාලයට යවන තාපසයෙක් ඉන්නේ එයා දැනගත්තා එයා කුසලියා බලාගෙන ඉන්නවලක රොටි බාගේ පිළියහදී ආච්චිට එක දානක් නෑ නමුත් අම්මා එක දැක්කලු ඊට පස්සේ ලැඳලා කිව්වලු තාපසයාට ඉන්න පුළුවන් නම් දෙන්න පුළුවන් කියලා පස්සේ තාපසයා කියලා ඉන්න පුළුවන් නම් දෙන්න පුළුවන් එන තව මොනවාරි තියනවා වෙන්න ඇති ගෑම ජාති මොනවාරි හදලා වෙන්න ඇති ඒක වෙන්න ඇති මේ ඉන්න පුළුවන් නම් දෙන්න පුළුවන් කියලා කිව්වේ ඒ රොටියක් දුන්නානි මට භාගයක් දුන්නානි මට ඇතිනේ තව මොනවාරි දෙන්නේ කියලා තාපසයාට කියලා එයා ඔයගොල්ලෝ අම්මගේ කොච්චර වෙලාවක් ඉන්නවද කියලා මාස පහක් ඉන්නවද කියලා එතකොට ඒ තාපසයාට තේරුණානේ දරුවා ඉපදෙන්න තව මාස පහක් තියෙනවා මෙතන ඉන්න පුළුවන් නම් දරුවා අරගෙන යන්න පුළුවන් කියලා ඉපදෙන්න මාස පහක් තියෙද්දි යට පුළුවන්කම තිබුණා නම් කය හරියට නිර්මාණය වෙලා නැතිකොට මත්තරින් එහෙනම් අපි ඊට වඩා දක්ෂ වෙන්න ඕනේ නේද ඒ වගේ දෙමව්පියෝ ඉසි කරලා හරි දරලා හරි ඒ දිසාවත් හිතන්න මට හිතෙන්නේ නැහැ කොහොමද අත්දැකගන්න අපහසු නිසා මම මේ කතාව කිව්වේ අපි ඩම්බෙච්ච ගොඩාක් දෙමව්පියෝ දුස්සීල අනියන් සම්බන්ධ කංගා බොනවා රණ්ඩු කරනවා ණය ගන්න හොරකම් කරනවා බොරු කියනවා කපටිකම් හොර බොරු වංචා පරිගණි සමගියෙන් ඉන්නේ සාමයෙන් ඉන්නේ කොයි වෙලේ රණ්ඩු කරගෙන තරහා වෙලා වෛර බැඳගෙන එහෙම දෙමව්පියෝ අත්හැරියා නම් මේගොල්ලෝ කවුද අත්හරින්නේ දෙපාරක් හිතන්න දෙයක් නැහැ ආල් මල්ලට වටිනාකමක් දෙන්නේ කොහමද ඒකට කාලය යොදලා අපි ඇරලා බලන්නේ කොහමද යකඩ ටික ගුල්ලෝ කාලානේ යකඩ ටික ගුල්ලෝ කාලානම් අය ආල් ගැනත් කතා කරන්න දෙයක් නැහැ පුංචි කාලේ මං ගැන නම් ගොඩක් කතා කියලා තිනවා බෝන්සෙලට මගේ අම්මා තාත්තගේ කතා ගොඩක් කියනවා අදයි මම සීයත් එක්ක හිමාලයේ තපස් රැකපු මුනිවරයෙක් ඇවිල්ලා තිනවා අම්මා යැපිලි වෙලා ඉන්න කාලේ මම ඉපදිලා නැහැ ඒක කරා කුසින ඒ මුනිවරයාට ඖෂධ ගිලන් පස්සේ එකක් දුන්නාම එයා ඒක සන්තෝෂයෙන් පිළිඅරගෙන වළඳලා සීයට කියවලු දුව ඉන්නවලු නේද පළවෙනි දරුවා හම්බ වෙන එයාට ආශිර්වාද කරන්න කැමතියි කියලා. පස්සේ සීයා කාමරයට ගිහිල්ලා ඒ කාමරේ වෙන කවුරුත් ඉන්නේ නැහැ. ඒ කාමරේ තමයි මට දීලා තිබුණේ මම හිතනට පස්සේ. අම්මට කියලා කිව්වලු මගෙත් එක්ක හිමාලයට පු මුනිවරේ ආශිර්වාද කරන්න ඕනේ. ඉස්සරහට එන්න කිව්වා. මම අම්මට ධන ගන්න බෑ අර එකට එක. ක්ලාසීට් එකේ නැඳගෙන ගියාම එයා දීර්ඝායස වෙන්න කියලා නිරෝගීමත් වෙන්න කියලා ගොඩාක් ශ්ලෝක කියලා ආශිර්වාද කරනවා. කරලා ඒ මුනිවරයා අම්මා දිහා බලනකොට අම්මා සැනසিলা නැහැ ඒක. ඉරියව් වලින් යාට තේරිලා තියෙන අම්මා ඒකට සතුටු නැහැ. ඒකට සෑහීමටපත් වෙන්නේ නැහැ කියලා. සීයටත් එක දැනුණා. ඒ මුනිවරයා ඇහුවලු පුතේ වෙන මොනවද මගේ බලාපොරොත්තු වෙන්නේ කියලා අම්මා මේ ඔළුව අල්ලලා ඉස කෙසක් කොම කඩලා අරන් මුනිවරයාට දුන්නා මුනිවරයෙක් ගත්තේ නේද මොකද්ද කියලාද පිළිගන්න ස්වාමීනි කියලා කිව්වා ඊපස්සේ ආද්දකේ කෙස් ගාගත්තාම ඒවලු මොකද්ද කියලා මගේ කෙස් ඔක්කොම කලු පුළුවන් නම් එක සුදු කරලා දෙන්න කිව්වා මුනිවරයා කිව්වලු එක සුදු කරන්න බෑ ඒක කර්මානුකූලයි කියලා එනම් කොච්චර ආශිර්වාද කෙරුවත් කුසී දරුවට වෙන්න තියෙන දේ නේද වෙන්නේ කර්ම වෙනස් කරන්න බෑනේ එනම් ආශිර්වාද කර කර කාලෙ ගෙවන්න නැතුව ගිලන් පස්සේ දැනගුවා නම් හිමාලයට ගිහලා භාවනාව කරගන්න කිව්වා එදායින් පස්සේ මම ඉපදිලාත් මගේ මුනිවරයා දෙකට දෙනවා දැක්කේ නෑ එදාළු යට තීරණය මිනිස්සු කිසි සංසලික ආශිර්වාද කරලා එයා එක්ක ලෙන්ගතු වෙන එක ඉතවත් වෙන එක ඒක පවා තපස් ජීවිතේට පටහැනි ඒක නොකිය කිව්වේ ඔබ වහන්සේ
හිමාලය තපස් රකින්න මිනිසුගේ සිත සංසන්ද නෙමෙයි, ආශිර්වාද කර කර පිරිත් නූල් බඳින්න නෙමෙයි. ඔබ වහන්සේ තපස් වුණේ වෙන දෙයකට, ඒක කරන්න මේක නෙමෙයි ඔබ වහන්සේගේ තපස් තම කියන එකේ කියන්නේ. ඒක නිකන් අමුලට ගැව්වා වගේ. සකස් ගා කරලා දීලා මේක පුළුවන් නම් කළු කරලා දෙන්න කිව්වා. සකස් කළු වෙන එක සුදු වෙන එක කර්මය සිද්ධ වෙන එක. ඒ වගේ අම්ම තාත්තා තමයි දාලා ආවෙන්නේ බුදුහාමුදුරු ගැන. ඔබ වහන්සේ ජීවිතේ බැරි ගැහිලා බැරි ගැහිලා තමයි අත්හැරලා ආවේ නම් ආයි මතක දෙන්න බෑ. ඒ කට්ටිය කෙරේ සෙනෙහසක් පහළ වෙනවා කියන්නේ ඔබ වහන්සේ තරම් දුර්වල කෙනෙක් ලෝකේ නැහැ කියලා මට හිතෙනවා. එතනට පත් වෙන්න එපා. ඒ දෙමව්පියන්ගේ චරිතය, ඒගොල්ලන්ගේ ඇසිරීම, ඒගොල්ලෝ ජීවත් වෙච්ච විදිය ඒවා කෙනෙකුට කිව්වොත් ඒගොල්ලෝ ගොඩාක් සංවේදී වෙනවා. අසාමාන්‍ය මාමායා දේවි මාසේ යන ආලා තිනවනේ. මාමායා දේවි මාසයට පස්සේ මම මේ මාපොළේ දැක උතුම්ම චරිතයක අසාමාන්‍ය චරිතයක් ඒත් මම අත්හැරියා. ඒක බුදුහාමුදුරුවන්ට වඩා මට වටිනවා. ගෞතම බුදුහාමුදුරුවෝ ඉදිරියේ මට දෙමව්පියවත් රත්තරන්වත් මුතුවත් රජකමවත් වටින්නේ නැහැ කියන තැන මම ඉන්නවා. ඔබ වහන්සේත් එතන ඉන්නවා කියලා මට විශ්වාසයි. අදින් පස්සේ ඔබ වහන්සේගේ අනිත් සංඝයාට පීඩනයක් අවිවේකයක් ඇති වෙන එක කෙසේවිතත් ඔබ වහන්සේට ඔබ වහන්සේගෙන් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. සියලු මතකයන් අස් කරලා දාමි. ඕන තරම් කාලයක් ඒගොල්ලෝ දෙකේ හිටියානේ, යුතුකම් කළානේ, බැනුම් ඇව්වනේ, අපහසුතාවයට පත් වුණානේ, බැරි ගැව්වානේ. දැන් නැති ආත්මේ වැඩ ටික කරන්න නිතරම මාව සීකරන ඒ වගේ ශ්‍රේෂ්ඨ දෙමව්පියෝ දෙපාරක් හිතන්නතු අත්තරලා මගේ ගුරුවරයා ආවනම් මේ කුණු ගොඩවල් අල්ලගෙන මම මොකද මේ දඟලන්නේ? මේගොල්ලෝ අත්තරින් එක ගැන ආයි කතා කරන්න දෙයක් තියෙනවද? දෙපාරක් හිතන්නේ තවත්තරින්ද පුළුවන් වෙන්න ඕනේ. අම්මව ආච්චී සීයායි සිකුරාදා කෝවිලෙට එක්කන් ගියාලු. දැන් ඉපදෙන්න දැන් ළඟයිනේ. දැන් මාස 8ක් විතර වෙලානේ. දැන් ළඟදී ඉපදෙනවා. දැකුවා ඉඳලා කෝවිලෙට එක්කන් ගිහිල්ලා පූජාවක් තියන්න ඕනේ කියලා යාගෝම කරන ඒ බම්මුණට කිව්වම එයා තමයි ශ්ලෝක ඔක්කොම කියන්නේ පූජකවරයෙක්නේ. අර පූසාරියා කියලා කියන්නේ. යාවිලා කිව්වලු කොහොමලන්නේ රාසි ටික කියන්නේ රාසියයි ලග්න ලග්නාධිපතියගෙන විස්තර කියන්නේ. ඒකට තමයි පූජාව කියන්නේ. උට අම්මයි තවත් කාන්තාවර දෙන්නේ අම්මගේ වයස වගේම දෙන්නේ කොයි ආච්චී සීයයි පස් දෙනෙක් ගිහිල්ලා තියෙන්නේ. ඒක සීයාගෙන් යවවලු මේ තුන් දෙනාගෙන් මේ ඔයාගේ ලේලි කවුද කියලා කිව්වලයාට අඳුනවල දෙන්නීමක් අවශ්‍ය නැහැ. එයාව ඕන කෙනෙක් පාසෙන් අඳුර ගන්නවා කියලා කිව්වා. ආ ඒකත් එහෙමද කියලා එයා පූජාව පවත්වනවා. එතකොට එක්ක ඥානි අවාම සීයා කිව්වලු එයාගේ රාශිය මොකද්ද? ලග්නාධිපති මොනවද? එහෙම කියලා කියලා අම්මගේ තරණ කාවලු. ආ පුතේ කියන්නකෝ ඔයාගේ රාශියයි ලග්නාධිපතියයි කවුද කියලා පූජාව කියන්නේ. අම්ම යවවලු ලෝකෙම මිනිස්සු පිරිහිලා මම විතරක් හොඳට හිටියාම හරිද කියලා බලු. අර පාන්තින ඇඳලේ කල්ලාගෙන ඇවිල්ලු මොකද ඒකේ තේරුම කියලා. ඒවල ලෝකෙම මිනිස්සු පිරිහිලා මම විතරක් පූජාව කියලා හොඳට හිටියාම හරිද කියලා බලු. ඒවල නැහැ කියලා. එනම් මගේ පලාපල වලට පූජා කියන්නේ නැත ලෝකෙම සත්‍ය හොඳට ඉන්න ඕනේ කියලා පූජාව පවත්න්නේ. ලෝකේ කෝටි 800ක් ඉන්නවා. සේරම කට්ටියගේ පලාපල විස්තර කියන්න මට පුළුවන්. ආණ්ඩුවට වෙලා තියෙනවද කියලා අහනවා. පාන පැත්තේ ඉඳලා වැඳලා කිව්වලු නෑ ඕම ඉන්න මම පූජාව තියෙනවා කියලා. ඇසි සියලු සත්‍යය සුවපත් වෙන්න ඕනි, සියලු සත්‍යය නිරෝගීමත් වෙන්න ඕනි කියලා ලෝකෙ මෙන්න සේරමට පූජාව කියලා සියයට කිව්වලු වාගේ දෙවි අඳුරනවා කියලා. ආදී දෙවි කවුද කියලා අඳුරනවා. එයා සාමාන්‍යයෙන් කියලා. එහෙම දෙමව්පිය ඉන්න දිසාවටවත් යන්න මට හිතෙන්නේ නෑ.
අදටවත් බලන් හිටින්නේ. ඒක බුදුහාමුදුරන්ට මම කරන අතුරුකම. මමගේ අම්මා තාත්තා සිහි කරනවා, මෙනෙහි කරනවා. ඒ කට්ටිය මට වෙන් වුණා කියලා සංකාවට කම්පණපත් වෙනවා කියන්නේ. ලෝතුරා තථාගතයන් වහන්සේගේ සරණට මම ද්‍රෝහිකම කරන්නේ. ඒක හඩතොළු කරන්නේ, ඒ මානකම හඩතොළු කරන්නේ. නබ්ලොට අත තියපු ගොවියා පිටිපස්සට ඇරිලා බලන්නේ. පිටිපස්සෙන් අරක් බාන හනිනවන්නේ. නවතින්නත් බෑ. දෙවියන් පානකම මේ ගමන යාවිතේ. ඔබ වහන්සේගේ වැරදි අඩුපාඩු මම මේ විදිහට පෙන්වලා දෙන්නේ ඔබ වහන්සේට අපාස. මම කැමති මගේ ශ්‍රාවකෙක් මට කලින් පිළිනුවම් පානවා දැකීමේ. ඒ සෑයට දරපොත කරන ඒ අවස්ථාව මම හිතන්නේ මට ලැබිච්ච ලොකු භාග්‍යයක් කියලා. ඒ ශ්‍රාවකෙ මට වඩා ශ්‍රේෂ්ඨයි කියන තැන තමයි මම ඉන්නේ. ඒගොල්ලෝ කිසි දෙයකින් මට වඩා පාලනය පල්ලයට නෑ. ඒගොල්ලෝ මට වඩා ඉහළින් ඉන්නේ කියලා මම හිතන්නේ. අද ඉස්සේ කිසිම කෙනෙකුට කිරියරයක් ඉස්සාවක් ඇති නොවන විදිහට ජීවත් වෙන සංඝ ප්‍රතිපත්තිය විතර සීකරන්නේ. ඒ කෝවිලේ පූජාවට ඒ පස් දෙනාගේ ඉතුරු කතාව ආන්දගෙන පූජා වට්ටියක් හැමෝම අරගෙන යන පළතුරුවක් දීලා තමයි පූජාව තියන්නේ. පස් දෙනාගෙන් හතර දෙනෙක් යතෙන් පූජා වට්ටි තිබුණාලා අම්මාගේ යතෙන් විතරක් තිබුණේ. ඒ පුසාරේ ඇවිල්ලා පුතේ කෝවාගේ පූජා වට්ටිය පූජාවට කිව්වලු පූජා වට්ටි දෙයියන්ට නෙදන්නේ. අල්ලස් දීලා වැඩ කරගන්න දෙයියෝ එච්චර දුර්වල නැහැ. ඔයාට ඕනේ නම් කියන්න පළතුරු වට්ටිය දෙන්නලා දෙන්න කිව්වා. අල්ලස් දීලා වැඩ කරගන්න තරම් දෙයිය දුර්වල නැහැ කිව්වා. එතකොට මම දන්නවල මෙයා තමයි අරගේ ලේලි කිය. අපි ලෝකයේ විදිහට දකින්න ඕනේ කොහොමද? පිළිනුවම් පාන්න පැවිදි වෙච්ච අය. එච්චර දුර්වල වෙලා බෑ. ගස් ගල් බය වෙන්න ඕනේ අපේ තපස් පෞරුසත්වයේ. සීලෙන් අදිස්ථාන කෙරුවොත් ගල් හතරට පැලෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ අපේ සීල. විවේක ගන්න. මම විවේක ගන්න.